මහජන චීන සමූහාණ්ඩුව පිහිටුවීමේ සම්වත්සරය ඔක්තෝබර් මාසේ පළවෙනි දිනයේදී තිබුණා. චීනය ඒ දිනයේ සමරුවේ තායිවානයට තමන්ගේ බලහත්කාරකම් තමන්ගේ බලපුලුවන්කාරකම් පෙන්නුම් කරමින් මේ පිළිබඳ වාර්තා වන විදේශ තොරතුරු අනුව චීන ප්‍රහාරක ජෙට්යානා 38ක් පමණ තමන්ගේ රටේ ගුවන් කලාක්ෂ කලාපයට ඇතුළු වෙලා තමමුණ කුලප්පු කිරීමට උත්සාහ කරබව තමයි තායිවානය ලෝකයට ප්‍රකාශ කරන්නේ. මෙම යානා අතර නෂ්ටික බෝම්බ රැගෙන යා හැකි ගුවන් යානා සබ්මරින් ප්‍රහාරක යානා පවා තිබුණු බවද පසුගිය දින කිහිපය පුරාම එම යානා තමන්ගේ ගුවන් කලාපයට ඉහළින් පියාසර කර බවද තායිවාන ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කරනවා. මෙය තායිවානයට එරෙහිව චීනය විසින් එතෙක් මෙතෙක් ක්‍රියාත්මක කරන ලද විශාලතම ආක්‍රමණයේ විදියටයි තායිවානය මෙය සලකන්නේ. කෙසේ නමුත් චීන ගුවන් යානාවලට අනතුරු හැඟවීමක් වශයෙන් තමන්ගේ රටේ තියෙන ප්‍රහාරක යානාද ගුවන් ගත කළ බවත් තම මිසයිල් පද්ධතියද සූදානම්ව තබාගත් බවද තායිවානය ප්‍රකාශ කර ඇත. තමන්ට අයත් වන ප්‍රතාස් දූපත්වලට ඉහළින් චීනය ගුවන් මෙහෙයුම් සිදු කරන බව තායිවානය මීට පෙර චෝදනා ඉදිරිපත් කළා. තායිවානයේ ප්‍රධාන දූපතට නිරත දෙකින් බටීර චීනයේ මුහුදේ පිහිටා තිබෙන ප්‍රතාස් දූපත ඔවුන්ගේ පාලනය තායිවානයේ සතු වුණත් චීනය ඒ තමන්ට අයිති භූමි කලාපයක් විදියට තමයි ප්‍රකාශ කරන්නේ. චීන ප්‍රහාරකයානා ප්‍රතාස් දූපතට ඉහළින් ප්‍රයාස කරන ආකාරය පවා වීඩියෝ පට කිහිපයක්ම තායිවාන ආරක්ෂක අමාත්‍යාංශය විසින් විදේශ මාධ්‍ය වෙත නිකුත් කරන ලැබුවා. ස්වෛරී රටක් විදියට තමන්ව හඳුන්වා දෙන තායිවානය තවදුරටත් ස්වෛරී රටක් නොවන බවට චීනය ප්‍රකාශ කරනවා. කෙසේ නමුත් තායිවානය සහ චීනය අතර මෙම පවතින අරගලය සමතේටපත් නොවන්නේ තායිවානයේ පසටවන්නට ඇමරිකාව සහ බ්‍රිතාන්‍යද ඔවුන්ගේ ශක්තිමත්භාවය වෙනුවෙන් පෙනී සිටීමයි. කෙසේ වෙතත් චීනයේ කොටසක් ලෙසට වර්තමානයේ සැලකීමට උත්සාහ කරන හොන්කොන් සහ ටිබෙට් ජීවිෂයෙන් තායිවානය උපාසක චරිතයක් රඟපෑමට තායිවානය එදා සිටම කැමැත්තක් දැක්වුවේ නැහැ. තායිවානයේ සතුවත් ලක්ෂ 3ක හමුදාවක් සිටිනවා. ඔවුන් රටේ ආරක්ෂාව වෙනුවෙන් දල ජාතික නිෂ්පාදනයෙන් 20%ක්ම වෙන් කරනවා. සෑම තරුණ පිරිමි ළමයෙක්ම අඩුම වශයෙන් වසරක් හෝ හමුදා සේවය කිරීම අනිවාර්ය කරලා තිබෙනවා. විදේශ සම්බන්ධතා පැත්තෙන්ද තායිවානය ලොව හුදකලා ඌව සිටියත් ඔවුන් විදේශ රටවල් සමග වෙළඳාම් කිරීමට යාමට විකල්ප ක්‍රම පවා සොයාගෙන ඇති බවත් ලෝකෙම දන්නවා. ග්ලෝබල් ෆයිනෑන්ස් සංග්‍රහවට අනුව තායිවානය ලෝකයේ පොහොසත්ම රටවල් වල 13 ස්ථානයේ පවා සිටිනවා. තායිවානය ආක්‍රමණය කිරීමට සරසන චීනයේ අනාගත තීරණම කුමක් වේවිද? එය තායිවානයේ අවසානයේද නැතිනම් චීනයේ අවසානයේ ආරම්භය වේද? මේ වගේ වැදගත් දේවල් අලුත් දේවල් ලොවට සිදුවන හැමදේම හැමදාම දැනගන්න දැම්ම අපේ channel එක subscribe කරන්න.